්‍රයිසරටොප්ලා සෙරටොප්සිට් පව්ල මාජකගේකුවන අතර ඩෛනෝසර් විශේෂාතරින් කාටත් අමතක නෝන පෙනුමක් තියෙන සත්වේ. මෝන්ගේ හිසේ ඇති තිවුණු අංතුනෙෙන් පලියක් වගේ හිස්කබලෙන් විශාල ශරීරනුත් මොංග දකින අයව තැතිගන්වන පෙනුමක් ලැබිල තියෙනවා. ට්‍රයිසරටප්ස් කියන්න නමේ තේරුම අංතුනක් ඇති මූුණේ යන්නයි. මීට අවරුදු මිියන හටහ අතකට පෙර කරට සියස්සුගේ අවසාන කාලපරිච්චේදේ උතුරු ඇමෙරිකාවේ තැනිතලාවල හා කැලෑ ආශ්‍රිතව ජීවත් වෙලා තියෙන්වා ක්‍රයි සෙරටොප් සාමාන්‍යයෙන් අඩි විසි හයත් තිහත් අතර දිගකින් යුත්ත වෙනවා උසින් අඩි අටත් නමයක් අතර වෙනවා තිමු උන් සාමාන්‍ය මනුෂ්‍යෙකුට වඩා විශාලයි බරිංටෝන් අටක් පමණ වෙනවා. අප්‍රිකාන වලියෙකුට වඩා තරමක් කුඩයි මොවුන්ට බහිතන පෙනුවක් හා විශාල ශරීරයක් තිබු නට ඇතරම මොවුන් ශාකභක්ෂක ඩෛනෝස විශේෂයක් මොවන් බොහෝදුරට වර්මානයේ ජීවත්වන රයිනෝසිරස්ලවාගේ තනො කොළ පැළෑටි ගෙඩිුවර්ග සබමෙන් කාලය ගත කරන්න ඇති ට්‍රයිසර ටොබ්දි හා බැලපු ගමන් උන්ගේ විශාල හිස කැපි පෙනෙනවා සම්පූර්ණ ශරීරයෙන් තුනෙන් එකක් හිසට වවෙන්වා. නැන සොයාගෙන ඇති ශාලම හිස්කබල අඩි අටදසම දෙකක දිගගින් යුක්ත වෙනවා. ට්‍රයිසර් ටෝප්ලට අන් තුනක් පිහිටනවා. පොඩිම අන උගේ හොට උඩ පිහිටනවා. ලොකුවන් දෙක ඇස් දෙකට උඩිින් පිහිටනවා මුොං වයිසට ඇද්දිම මේ ලොකුවන් දෙක නැමී දිගින් වර්ධනය වෙනවා. විශාල ලෙස පලිහක් වගේ වර්ධනය වූ හිස්කබල විලෝපිතයන්ගෙන් ආරක්ෂාවීමට වගේම මන්ගේ ශර ෂණත්වය ටම නිසි ලෙස පවත්වාගෙන යාම සඳහාත් උපකාරී වනා හරිට වාහනයක රේඩියටරයක් වගේ. අංහා මෙම හිසේ පිහිටීම මෝවුන් යොදාගන්නවා තමන්ගේ වර්ගේ වෙනත් ට්‍රයිසිරටෝපයන් එක සටන් කරන්න සහකාරයන් දිනාගැනීමට මෙම සටන් ඇති වෙනවා. ඒවගේම අංසාහ මෙම හිසේ පිහිටීම උපකාරි වෙනවා වෙනත් මාංශභක්ෂක ඩයිනෝස්රයන්ගෙන් ආරක්ෂාවීමට. එක්දා සටසිය සූහතයේදී පළමුුවරට හමුුව ට්‍රයිසිරටෝප් අන් වරදවා වටහගෙන තියෙනවා ඒවා විශාල බයිෂන් ගවේකුගේ අන් කියලා නමුත් පසිකාලිනව හමුූ අස්තිගල කොටස් වලින් හඳුනාගෙන තියෙනවා මේ අලුත් දයිනෝසර් විශේෂයක් කියලා ඒ අනූ මොවන්ට ට්‍රයිසෙරටෝප් යන නම දීල දීනවා